දැන් පිටතර වලින් යානනය කරනවා කියලා සාමාන්‍ය පිරණ කාලේ කරන පිටතර හිංගිය මැඩලෙට තාවකාලික පිරණ හොටෙල් හිංගිය සභාපති කියනවා මේව ගේන්න කොහොමද නම කියලා ඔබතුමයි නම කියනවා තර්ජනය කරනවා එතුමා කියන කතාව ඇහුවම නම් හෝටලෙකින් කන්න හිතෙන්නේ නැහනේ එතුමා කියන්නේ නාන්නේ නැති අත්සෝ දන්නේ නැති තැටිය හොදන්නේ නැති තරම් අවුරුද්දක් හොදන්නේ නැති අයගේ කෑමනේ එතකොට අපි ගිහිල්ලා මේ බේකරි වලයි හෝටල් වලයි කාලා තියෙන්නේ මේ රටේ ජනතාවට මම හිතන්නේ හොඳ පණිවිඩයක් දුන්නා ඒ කියන්නේ හෝටල් වලින් කන්න නැතුව මොන හරි ගෙදරින් හදාගෙන කන්න කියලා ඒ කියන්නේ ජරාව තමයි ඒගොල්ල විකුණන්නේ කියලා හෝටල් වල කිව්වා ඉතින් ඒක පැහැදිලි ඉතින් අපි කිව්වේ පැහැදිලිවම බිත්තර ආනයනය කිරීම සම්බන්ධව ගොඩාක් ගැටලු තිබුණා අපි කිව්වේ බේකරි කර්මාන්තය ඒ කියන්නේ ওই පොඩි පොඩි බේකරි නෙමෙයි මහා පරිමාණ බේකරි තියෙයි ඒවට ගෙනල්ලා බිත්තර අඩු මිලට හරි කොහේ හරි දෙනකොට අර අනිත් සාමාන්‍ය මේ රටේ නිෂ්පාදනය කරන බිත්තර වල යම් මිලේ පාලනයක් සිද්ධ වෙනවා අනිත් බිත්තර තියෙන වෙළඳ පොළේ ඒක පාරිභෝගිකයන්ට ඒව අඩුවට ගන්න පුළුවන් වෙනවා දැන් වෙන්නේ මේ බිත්තර ටිකනේ බේකරි කර්මාන්තයටත් යන්නේ ඒකටත් මිලියන ගාණක දිනපතා බේකරි වලට අවශ්‍යයි ඒ කියන්නේ මහා බිස්කට් කර්මාන්තශාලා මහා පරිමාණ බේකරි වලට මේ බිත්තර ගන්න එක වළක්වනකොට අනිත් බිත්තර වල මිලේ පාලනයක් සිද්ධ වෙනවා ඒකයි කිව්වේ කොමඩුරත් එතුමා හොඳ පණිවිඩයක් දුන්නා රටේ මිනිසුන්ට මේ ජරාව නම් කන්න එපා ගෙදරින් මොන හරි පුළුවන් දෙයක් කාලා එන්න අපි විකුණන්නේ ජරාවේ කෙනෙක් ගැන එතුමා කීපම පිළිබඳව මේ එතුමාට අපේ ස්තුතිය පළ කරනවා ඇත්ත කතා කිරීම පිළිබඳව.